මෙම වසරේ මුල් මාස 6 තුළ රාජ්‍ය භාණ්ඩාගාර පිල්පත් හා බැඳුම් කර පිල්පත් මගින් ලබාගත් මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 4852ක්. එම කාලය තුළ ගෙවා ඇති ණය ප්‍රමාණයේ වටිනාකම රුපියල් බිලියන 4981ක් බවයි රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මහතා පෙන්වා දෙන්නේ. ආර්ථික අර්බුදයට පෙර අවශ්‍ය පරිදි මහ බැංකුව මගින් මුදල් මුද්‍රණය කර ගැනීමේ පහසුකම් රජයට පැවති අතර 70%ක තරම් ඉහළ උද්දමන අකයක් කරා රට ගමන් කිරීම එහි ප්‍රතිඵලය වූ බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ. නව මහ බැංකු පනත සම්මත කරමින් ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් රජයේද සාමාන්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන යන ආකාරයට ණය ගැනීම හා ගෙවීම සිදු කළ යුතු බවයි රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිස ලබන සතියේදී මෙරටට පැමිණීමට නියමිත බවද අමාත්‍ය ශිහාන් සේමසිංහ මහතා පවසනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිස ලබන සතියේ ලංකාවට පැමිණෙනවා. අපි තුන්වෙනි වාරිකය නිදහස් කර ගැනීමට අදාළ දෙවැනි සමාලෝචනය අවසන් වුණාට පස්සේ තුන්වෙනි සමාලෝචනයට සූදානම් වීමක් අවශ්‍ය වෙනවා. නමුත් මේක තුන්වෙනි සමාලෝචනය සඳහා වන දූත මණ්ඩලයේ සාකච්ඡාවක් නෙවෙයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කරන්නත් ඉදිරියේදී ගත යුතු තවත් ක්‍රියාමාර්ග තියෙනවා නම් ශක්තිමත් කර යුතු තන් තියෙනවා නම් ඒ පිළිබඳව සාකච්ඡා කරන්නත් දූත මණ්ඩලය ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. අපි බලාපොරොත්තු වෙන්නේ දැනට ඇති කරගෙන තියෙන ස්ථාවරත්වය සහ 2024 පළවෙනි කාර්තුව 5.1% ආර්ථික වර්ධන වේගයක් පෙන්නුම් කරලා තියෙනවා. මේ වර්ධන වේගය වර්ෂය පුරාවට පවත්වාගෙන යනවා. නමුත් මේ වර්ෂය තුළ අපි බලාපොරොත්තු වෙනවා 3.3% ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගන්න.